ඒ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා. සුපින් නොත්න අදත් සිත බුදුබණ දේශනාමාලාවේ තවත්තිතා සුන්දර දේශනාවකට අපේ අවධානය යොමු කරගන්නටයි අපි සූදා නම් වන්නේ. ඇතරම බුදුරජාණන් වහන්සේගේ බුද්ධභාෂිතය හැමවෙලාවකම අපි සුවපත් කරන තැනක තමයි නවතින්. සුවපත් වීමේ වැඩ පිළිවෙලතියෙන්නේ තමන්ගි පැත්ති. ඒක බුදු කෙනෙකුටවත් කරලා දෙන්න පුළුවන්වැ ඩක්නිමේ. හේතුව තමයි පින්වත්න බුදුවරු පවා මග කියන්නූ විතරයි. බුදුවරු කියන්නේ මග කියලතිෙන එකයි. ඒ මඟ අනුගමනය කිරීමේ වැඩ පිළිවෙල තමාගේ අභ්‍යන්තරය තුළින් මතුවෙන්නඕන්. ඒ වැඩ පිළිවෙල හරියට ප්‍රාතිහාරයක් වගේ. දැ ඔබට හිතෙන ඇති ම මොකද මේ ප්‍රාතිහාරයක් වගේ කිව්වෙ කියලා. සසරින් එතරවීම කියල කියන්නේ පින්වත්න විශ්මිත ප්‍රාතිහාරයක්. සංසාරදුක නිමාකරගන මේ ගමන අවසාන් කරනවා කියන්නේ ලොව විශ්මිතම ප්‍රාතිහාරය. ඒ ප්‍රාතිහාරය පාන මුනිවරු බිහිවෙන්නේ. බුද්ධ සාාසනයක විතරයි. බුද්ධ සාසනයකින් පිට එවැනි මුනිවරු බලාපොරොත්තුවෙන්නත් බෑ, එවැනි මුනිවරුන්ගේ පහළවීමක් ගැන හරියට අදහසක්තියාගන්නත් බෑ අවිනිශ්චිතයි. ඒනිසා තමයි මේ විශ්මිත ප්‍රාතිහාරය පාන සැබෑ ස්්‍රාවකයෙක්වීම පිළිබඳ අදහසක්තියාගන්න. අදහසක්තියාගන්න කියෙනෙකෙන් මං අදහස් කරන්නේ. ඔබටත් නිවීම පිණිස වුවමනාවක් කැමැත්තක් ඔබේ හදවත තුළ මතුකරගන්න ඕන. පින්වත්නී ගොපල්ලික් තමන් රකින ගවරැල හරිටම දන්න නැත්තං. ගවයෝ කීයක් ඉන්නවාද කියල දන්නත් නැත්තං. කොච්චර ගවයොන්න කන්න දීල තියෙනවද, කොච්චර ගවයුන්න බොන්න දීල තියෙනවාද තවත් කෑම කන්න කොච්චර ගවයෝ ඉන්නවද තවත් අතුර දෙන්න කොච්චර ගවය නොද මේ මොකාකොත් මේ ගොපල්ලා දන්නේ නෑ. ඒවගේම මේ ගොපල්ලාට හරියට අදහසක් නෑ පැටවු දාන්න ඉන්න ගැබ්බර ගව දෙන්නු කොච්චර ඉන්නවද කියලා දන්නෙත් නෑ. පින්වත්න ඒ ගවරැල බලාග නිද්දී පිරිහෙන්නේ. ලොකු කාලයක් යන්නේ නෑ. බලාග නිද්ධී ඒ මනුස්්‍යයාගේ ගවරැල ඒ ගොපල්ලාගේ ගවරැල්ල පිරිහෙනවා. එවැනි ගවරැලක් පිරිහෙනවා වගේ පින්වත්නී තමන්ගේ ගුණධර්ම හඳුනාගෙන දියුණු කිරීමට වැඩ පිළිවෙලක් නැති මනුස්ස්‍යයා බලාග නිද්දී පිරිහෙන්නේ. එනිසා දක්ෂ ගොපල්ලෙක් වගේ වෙන්න. ඔබ ගත කරන මේ කාරය බහුල ජීවිතය ඇතුළේ හාමුදුරුවණෙ කොහොමද එහෙම ගුණධර්ම රකින්නේ. හොමදෙම වැඩ පිළිවෙල කදාගන්නේ කියලා ඔබේ හරද සාක්ෂියය ඔබෙෙන් ප්‍රශ්න කරන ඇති. පෙන්වත්නී තමන්ගේ ගුණධර්ම සුරක්ෂිත වුණොත් තමයි පුද්ගලයකුට රැකවරණයක් තියෙන්. තමන්ගේ ගුණධර්ම සුරක්ෂි නොනු තැනක මනුස්සේකුට රැකවරණයක් නෑ. එයා හරියට අදක්ෂ ගොපල්ලෙක් වගේ. දන්නෙමනැතුව ගවිව දවසිං දවස පිරිහිලාගිහින් බලාග නිද්දී ගවරැල් කඩා වැටෙනවා. අන්නේ වගේ පින්වත්න දක්ස ගොපල්ලෙක් ුුණොත් ඒ දක්ෂ ගොපල්ලාගේ ගවරැල් බලාගනිද්දී දෙවුණු වෙනවා. ගුණධර්ම පිළිබඳ උනන්දුවක් ගුණධර්ම පිරිහීම පිළිබඳ සංවේදීකමක්. ගුණධර්ම ආරක්ෂා කර ගන්න ඕන තැන් පිළිබඳ අවධිකමක් තියන මනුස්යා බලාගනිිද්දී දවුන්වෙනෝ. අවාසනාව කියන්නේ අද මිනිසුන්ට. එවැනි උත්තේජනයක් ඇත්තේ නෑ. මිනිස්සු හොඳ කාලේනකං මග බලාගෙනන්නවා. පින්වත්නී හොඳ කාලේනකං මග බලාගෙන හිටිය හම. ඒ හොඳ කාලේ එන්නේ මරණයක්ත් එක්ක කියන එක මතකති අගන්. හොඳ කාලේනකම් මග බලාගනින් එපා. මොකද හොඳ කාලේ අදයි හෙටේ කියලා මග බලාගෙනින් එපා දැ ගොඩාක්ත් මිනිසුන්ගේෙන් අපි ඇහුවවා මේ ඇත්ව අපිට කියනවා. හාුව මේ ප්‍රශ්න ටික විසඳනානම් මගේ ඔළුවට හරිනි දහස්. මේ ප්‍රශ්නටික ඉවරුුණාම ඔබහන්සේලාවය කියන වැඩපිළිවෙල් අනුගමනය කරන්න පුළුවන්. හාමුදුරුවනේ අපිට පොඩි කාලයක් දෙන්න තව පුංචි කාලයක් අපට දෙන්න අපි ගුණ ධර්මරකින්නං. අපට තව පොඩි අකාලයකින් මේ වැඩපිළිවෙ ඉවර කරගන්න පුළුවන් වේවි. එහෙම මනිසුන්න්නා අහසක්තියනවා. මිනිසු හමලාලවකම හොඳ කාලේ අනාගතේ සිහින මවනෝ. පින්වත්නි හොඳට සිහිකරගන්නා අදඉරි දෞදේකාලේ හොඳකාලේ එනකම් මග බලාගනෙන හිටියොත් ඒක එන්නේ මරණයත් එක්ක. හොඳකාලේ උදාවෙනකං පෙර මග බලාගනින් එපා මේමොහොත ඉතා වැදගත්ම මොහොත කියල හිතන්. මේ වෙලාව තමයි සුදුසුම වෙලාව කියලා හිතන්. මේ වෙලාව උච්චිතමා අවස්ථාව කියලා මනසින් දකිින්. බුදුරජාණන් වහන්සගේ බුද්ධ දේශනාව නවතින්නේ එවැනි තැනක. පින්වත්නී දැන් මේ වෙලාව හොඳම වෙලාව නං, මේ වෙලාව වැදගත්ම වෙලාව නම් මොකක්ද කරන්න ඕන කියල ඔබට ප්‍රශ්ණයක් එනවා ඇති. අපි මේ දේශනා මාලාවෙම විවිධ ධර්මකාරණා පිළි වද ඔබේ අවධානී යොමු කලාා. අදත් බොහොම නිදහසේ මේ දේශනාව අහගෙන හිටියහම. ඔබට අපි කියන පණිවිඩේ මොකක් හරි ධර්ම මාත්‍රයක්හොයාගෙන. ඔබේ ජීවිතයට සම්බන්ධ කරල බලන්න පුළුව. සම්බන්ධ කරන එක ඔබේ වගකීමක් බණ කියන එක මගේ වගකීමක්. බණ කියන කෙනාගේ දෝසයක් නෙමෙයි සමාජයේ පරිහානිිය කෙනෙක් කියන්න පුළුවන් එහෙමත් හා මුදුරුරොච්චට බණ කියනවා. ලංකාව විගුවන් විදිලි නාලිකාත් හරියට බ නිතරම ප්‍රචාරය කරනවා විකාශනය කරනවා. කලින්ට වඩා ලොකු අවධිකමක් ධර්මී පිළිබඳ මිනිස්සු අතර තියෙනවා එවුුණට මිනිස්සු පිරිහිලා මේ වගේ කතාවක් කියන්න පුළුවන්. පින්වත්න මිනිසුන්ගේ පිරිහීමට බලපාන්නේ බණ කියන කෙනාගේ ගැටලුවක්වත් බණවල ප්‍රශ්නයක්වත් නෙමේ. මොකද බුදුරජාණන් වහන්සේලා පවා මඟ කියලා දෙනවා විතරක් නම්. ඒ මග වරද්දා ගැනීමේ අභියෝගය. ඒ මඟ වරද්දාගැනීමෙන් තමන්ට සිද්ධ වෙන අහිත එවගේම තමන්ට සිද්ධ වෙන බලපෑම මඟ කියන කෙනාගේ ප්‍රශ්නයක් නෙමි. මඟ හරියට කියලා තියෙනවනන්දැන් උදහරණයක් විදියට ඔබට අවශ්‍යයි නුවර යන්න අපිතම නුවරගිහින් නෑ කියලා කවදාවක්. නුවර යන්න අවශ්‍ය කෙනෙකුට තමන් නුවර ගැන දන්න හොඳට නුවර අධදැකීම් තියෙන. මාර්ග ගැන හොඳට දන්න මනුස්සේක් ළඟට ගිහි කියනවා. මට නුවරට යන්න ඕන. මට නුවරට යන පාර කියන්න කියල කියනවා. දැ මේවිදියට නුවරට යන පාර මනුස්සේක් කඇැවු හම නුවර ගැන හොඳට දන්න නුවරගැන පලපුරුද්දක්තියන මග සලකුණු දන්න මනුස්සේක් ඔහුට නුවරට යන පාර කියනවා. මෙන්න මේ විදියට මඟ සලකුණු හම්බ වේවි, මේ විදිේ නඟරහම්බ වේවි. තව කඩුගන්නාව පැත්තට යනොට කඳුහම්බවෙවි මේ ඔක්කෝොම් විස්තරටික කියනවා. මේ ඔක්කොහොම් විස්තරටික කිව්වා හම මේ පුද්ගලයා නුවරට යන ගමනේදී, අතර මැදදි ඔය කෑගල්ල පැත්තෙන් කුුණෑගල පැත්තට ගියොත් එහෙම නුවරට නොයාමම කියන්නේ. කුරුණෑගලට ගියොත් එහෙම පින්වත්නී වරදකාගෙද. දැමකිතා සරල නිදර්ශනයක්. ඇත්තටම වරදතියෙන්නේ පාරකේපු මනුස්සයගේ නෙවෙයි. වරද ගත්ත කෙනාගේ. බුද්ධ දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේත් ධර්මය තුළ තියන වැඩපිළි වෙලත් මාර්ගයකයාදීමක් බිතරයි. ඒ මඟ අනුගමනය කිරීමේ මඟ පිළිවෙත් පිළිබඳ සංවේදී වෙලා යේ වැඩපිළිවෙල ප්‍රායෝගිකවහුරු කිරීමේ වගගේමතියෙන්න්නේ පින්ුවත්න තම තමන්ට. ඒ නිසා බුද්ධ දේශනාවත් ධර්මයත්න් ඔබට සදා කල්ම සුවපත්වෙන මඟ කියල දෙනවා. ඒ මඟ අනුගමනය කිරීමේ උනන්දුවක් ඔබ තුළ පවතින් ලෝන. ඒ නිසා පින්වත්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි වෙන ගුණධර්ම ප්‍රායෝගිකව හුරු කරන්න පුළුවන් ශ්‍රාවකයෙක් වෙන්න මහන්සිවෙන්නේ. තටම බදුරජාණන් වහන්සේගේ වැඩපිළි වෙල හුරුකරනවා කියලා අපි හැමදාම ඔබට කියනවා වගේ ඔබ අමුතුෙන් කළ යුතු දෙයක් නෑ හැම වෙලාවකම අත්දකින සිද්ධිදිහා ධර්මයේ කෝණයකින් බලාගනින්. ඒ ධර්මී කෝණයකින් බලාගනින්නකොට අර ගෘහස්ථ කාමභෝගී ජීවිතයට බුදුරජාණන් වහන්සේ කියපු පැහැදිලි අනුශාසනාව. පුළුවන් විදියට ජීවිතේ. හුරු කරන්න කියන්නේ අඩුම පෝයටවත්හින් පෙහෙවත් සමාදන් වෙලා ඒ ධර්මීට දායාද වෙලා ඉන්න බලන්. දැඟ තුොට කෙනෙක් කියන්න පුළුවන් මේ ගත වෙන ජීවිත එහෙම කරන්න අමාරුයි ඔබහන්සේ ලැහෙමකිව් වට එක කරන එක දුෂ්කරයි ඒ වැඩපිළි වෙල ඉතා ලේසි පහසුවන් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් නෙමෙයි කියලා. හැබැයි පින්වත්න අමාරු ඉංහරි මේ වැඩ පිළි වෙල කරන්න. තවත් ඔබටවත් මටවත් ලොකූ කාලයක් නෑ. ඒක තමයි අභාග්‍ය සම්පන්නම කාරණේ. ඔබටත් මටත් තියෙෙන තවත් ඉතාම පුංචිකාලයක්. මේ පුංචිකාලේ ඇතුළත ගුණධරම රැකගෙන හිටියොත් එහෙම ඒ ගුණධරම තුළ ජීවමාන වනොත් ඒ රකින ගුණධරම පලපුරුද්දක් විදියට සංසාර ගමනී ඇවිල්ලා. ධර්මය අවබෝධ වෙන දවසට හරි උදව්වෙයි. මොකද මේ සංසාරයේ ඉතා බිහිස්සුුණු තත්ත්වයකයි අපිනාවති ලායින්නේ. මේ සංසාරය විඩා බරයි. මේ සංසාරය වෙහෙස කරයි. මේ වෙහෙස කර ගමනේදී ඒ ධර්මය තුළ දායාදවීම පින්මත්න ඔබට පුදුම විදිී රැකවරණයක් කදල දෙයි. ඔබේ ගුණධර්මවලට අවස්ථාවක් නිර්මාණය කරලාදේ. ඒ නිසා දක්සවන්න දැම් අංඔට ඕකට ලස්සන සිද්ධයක්ක යන්න. මේ සිද්ධිය ඔබට විශාල පනිිවිඩයක් කියලදේ. දවසක් එක මනුස්සේ කල්පනා කලා මේ කල්පනාව ඇතිවෙන්නේ මේ ගෞතම බුද්ධ සාාසනයහෙම නෙමේ කෝනාගමන බුදුරජාණන් වහන්සගේ කාලෙ. කෝනාගමන බුදුරජාණන් වහන්සේ පින්වත්නී. භික්‍ෂු සංඝයා පිරිවරාගෙන දහම්චාරිකාව නිම කලාට පස්සේ. එක තරුණීකුට හිතෙනවා. මමත් බුද්ධ සාාසනී ගුණ ධර්මරකිනවා. තෙබලන මේ තරුණයායට හිතනු අදහස මමත් ගුණ ධර්මරක්කිනවා. හැබැයි ගුණධර්ම ගැන හරියටම කියලා දෙන්න ඔළු අතගාල මේ මාර්ගය අනුගමනී කරන්න කියන්න කෙනෙ කිටි නෑ. ඒ වෙන කොට අර. බුදුරජාණන් වහන්සිගේ බුද්ධකෘත්තිය නිමාවෙලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවම් පෑවා. මේ තරුණයා පින්වත්න පැවිදිවෙලා බඹසර සීලයේ ආරක්ෂා කරගත්තා. සීලයට කැලැල් වෙන්න දුන්නේ නෑ. සීලේ රැකගත්තා. අමාරුවෙන් සීලේ තුළ පිහිටලා හිටිය. තින් හෙම්ම සිිල් සමාදංවෙල ගුණධර්ම පුරාගනිදලා. මඟඵල ලබන්න බැරුව මිය ගියා. මාර්ගඵලයක් අවබෝදධ කරගන්න මේ පුද්ගලයට මේ ස්වාමීන් වහන්සේට හැකිවනේ නෑ. මරනාසන්න මොහොතේ පවා තමන්ගේ නිකැලැල් සීලේ ගැන සිහිකරකරා සිහිකරකරා මිය ගියා. මියගිහින් පින්වත්මි අර බ්‍රභසාර සීලයක් ආරක්සාකරපුය එකේ විපාකයේ විදිට දෙවිවරු අතර උපන්නා. හින් දෙවරුවන්ත පන්න විිසාාල දිවිය පිරිසක්කිටිය. මේ බබ දැම්බලන්න මේ සීලයක් දෙවුණු කරන වැඩ පිළි වෙල බුද්ධසාසනයකක් විතරයි මතුවෙන්නේ. වෙන කාලවල සීලයක් ගැන අදහසකුත් නෑ. සීලයක් ගැන මොකද්ද සීය සීලයක් දියුණු කරන්නේ කොහොමද සී කානිසා මොකක්වත් පින්වත්නි දන්නේ නෑ. නමුත් අදාපිටේ වෞක්කෝ මහන්න ලැබෙනවා. අවාසනාව කියන්නේ අපිට උමනාවක් නෑ. අනිත් එක පින්වත්නඒ කෝනාගමන බුද්ධසාසනයක වගේ කාලයක නම් කිසි ප්‍රශ්නයකුත් නෑ අවුරුදුත් ස්ථාහක් විතරාහිස. අවුරුදු තිස්ථාහක් විත රායුෂයක් තියෙන කාලෙක කිසිම ගැටලුවක් නෑ මිනිසුන්ට. අපිට මේ ඔක්කෝම කරන්නවෙනි අවරුදු හැට පාකි. මේ හැටපා ඇතුලත ඔබවෛද්‍යවරය කුුණත් ඉංජිනේරුවයෙක් වුණත් මහන්සිවෙලා අවුරුදු පනහක් විතර ඇතුළ තිකන ගත්ත මනුස්සෙ කුුණත් මහාචාර්යවරයෙක් ක වනත් මේ මොනතත්ත්ව ඒක හිටියත් ඔබට මේ සරීරය අත්හරින්නම වෙනවා.ඒ කාටවත් නතර කරන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ ධර්මී තුළවත් ජියෝමාන වෙලා ඉන්න කියලා. කෙනෙක් කියන්න පුළුවන් ධර්මී තුළ හිටියට බඩ පිරෙනවාද කිය. නැ බඩ පිරෙන්නේ නැ සුගතියේ හරියනවා. බඩ ගැන විතනක්ම හිත හිත ඉන්න මිනිස්සු නිරයට වැටනකොට ප්‍රේතලෝකයට වැටනකොට සමහරවිට ධර්මය හුරු කර කර ඉන්නවා බඩට ආහාර ටිකුත් හරියට නැතුව. එයා සුගතිය යනෝ. එයා තමයි සැබෑම නිධානයක් පුරුම කරගත්ත පුද්ගලයා වෙන්නේ. එහෙම නැතුව සැබෑ නිධානය කියන්නේ. බැංක්වේදාන මුදල් ටිකේ වටිනාක ම අනුවනන්නෙමි. එයාට මොන තරං යානවාහන තියෙනවාද රත්තරම් බඩුතියෙනවාද. ඉඩන් තියෙනවාද. ගෙවල් දොරෝවල් තියෙනවාද මේ කාරණා ඉතා පහල තියෙන සාධක. මේ සාධක වටිනවා කියලා හිතෙනවා නං. ඒ වති එකතු කරකරන්නේට අපේ විරෝධයක් නෑ. කැමතිෙනෙක් ඒවා කරකර හිටියට කමක් නෑ බුදුරජාණන් වහන්සේ වට ගරහන්නේ නෑ. හැබැයි උණහන්සේ සංසාර මග මේකයි නිවන් මග මේකයි කියලා ලස්සන්ට පෙන්නල දෙනවා. එෙතකොට දක්ස කෙනෙක් ධර්මී හුරු කරන්න කැමැත්තක් තියෙන කෙනෙක්. ධර්මී ගැන වුවමනාවක් තියෙන කෙනෙක්. ධර්මී ගැන සිහිය පිහිටවාගන්න කැමිති කෙනෙක් අර සංසාර මගාත හැරලා නිවන් මග තෝරගන්නවා. ඔබ සසර මග තෝරගත්තත් නිවන් මග තෝරගත්තත් අපිට කමක් නෑයිකෝ ඔබේ වගකීමක්. ඔබේ වගක ම බුදුදහම හරිම නිදහසේ පුද්ගල යටට හිතන්න නේ පින්වත්න අවස්ථාව දෙන්නේ. එතකට නිදහසේ හිතන් අවස්ථාව දෙන බුද්ධ සාාසනයහොයි වෙලාවකවත් පින්මත්න කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ තමයි පරම සත්තිය කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි සත්‍යය මතු කරන්නේ අනිත් සියල් අසත්‍යයි කියලා කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සි කොතනකවත් තමන්ගේ මතේ හුවා දක්වන් උත්සහ කරපු ශාස්තෘුවරයක් නෙමි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මොන වෙලාවකවත් අනුන්ගේ මතේ හෙලා දකින්න වැඩකරපු කෙනෙකුත් නෙමි. ඒ නිසා උන්න්නහන්සේට තමන්ගේ මතේ හුවා දක් පන් ඩුවමනාවක් තිබුන් නෑ. අනුන්ගේ මතේ හෙලා දකිින් නොමනාවක් තිබුණෙත් නෑ උන්හන්සේ බොහෝම නිදහසේ ධරමීකයාගෙන ගි අයිච්චරයි. ඒ ධරමී අහලා. ඉත නිවාගන්න පින තිබුණු ගුණවතුන් නිවෙලාගියා. ඒමගේ මුන්න්නහන්සේ ගැන සමහරය ප්‍රශ්න හදාගන උන්වහන්සේ ගැන උන්න්නහන්සගේ ධර්මය ගැන කෝන්තර හදාගන මේ මොහොතෙත් නිරේ විඳවනාය බොහෝ පිරිසක්කින්නෝ. දැ මේ තරුණයා හොඳට ගුණධර්ම රැකගනින්දලා දෙවිවරු අතර උපන්නා. දැ දෙවිවරු අතර ඉපදුනාට පස්සෙ පින්වත්නී. දිවිය සභභේවත් පැනවීමක් නෑැකේනෝ. මේ දිවිය පුත්‍රයා එනකොට දිවිය සභාවම හිස නමනව කියයනවා. ඇයි ගිහිජීවිතයේ බ්‍රක්්ම චරිියාවට මුල් තැනත් දුන්නා. ධර්මය හුරු කරන පැවිත් දෙෙක්විදියට සීලේයට තැනක් දුන්න. සීලේකයන්නේ විශ්මිත බලයක් තියෙන දෙයක්. අද මිනිසුන්ට සීලේ ගැන. සාාල හැඟීමක් වටිනාකමක් නැති වඋනාාට සීලේ කියන්නේ පින්වත්නි පුද්දුම්ම බලයක් තියෙන දෙයක් ආයු දෙයක් වගේ. භික්‍ෂුවක් වනත් බබලන්නේ පින්වත්නි සීලයේ නිසා. කෙනෙකුට හිතෙන්න්න පුළුවන් භික්ෂුවක් වුනත් බලන්නේ මොන පදනමක් හොඩද කියලා. සමහර කෙනෙකුට ධර්මය ධනේ නැති කෙනකුට හිතෙන්න්න පුළුවන් ගොඩාක් සම්බන්ධතා තිබුණ හම තමයි භික්ෂුව බලන්න කිය. එක විධවිදියට කතා කරන්න පුළුවන් සමාර්ට දේශපාලන බලයවෙන්න පුළුවන් සමහරවිට ක්‍රියාකාරී සමාජයේ ජාතිය ගැන කතාකරන එකක් ගැන හිතන්න පුළුවන්. සමාහරට ක්‍රියාකාරීව මේ බුද්ධ සාසනය රකින්න ඕනගන කතා කරනක මත්ත තමයි භික්ෂුවගේ තමන්ගේ ප්‍රතිරෝපය ගොඩනැගෙන්න්න කියෙහිතෙන්න්න පුලුවන්. භික් භික්‍ෂුව බබලන්නේ තව කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඒ භික්ෂුවගේ යටතේ ඉන්න පිරිසසානුව කියලෙ සමට භික්ෂ පිරිසවෙන්න පුුව. විශාල ගෝල පිරිසක් පිරිවාරාග නටිය මේ භික්ෂුව බලව කියලෙහි එෙන්න්න පුළුවන් පින්වත්නී භික්‍ෂුව බබලන්නේ ඔය එකකින්වත් නෙමි භික්‍ෂුව බබලන්නේ සීලයේ නිසා. සීලයමැයි භික්‍ෂුව ගෙයා බරණ. තින් මේ තරුණයා සුගතියේ ගියයා දෙවිවරු අතර පන්න දිවිය සභභාවේම හැමෝම ගරු කලා කියනවා. සද්‍යෙවිඳුන් ආසන්නේ ආසන පැනවෙන්න කියනවා. දිවිය සභාවම ඔලුව නමනවා කියනවා. ඉතින් ොම අවුරුදු ගානක්කට අදිවියලෝකෙතින් සැප බහොම දීර්ගයින. දිගකාලයක් පින්වත්න සැපවිඳලා ආය මනුස්සලෝකෙටාව. මනුස්සලෝකෙට එනකොට මනුස්සලෝකයේ ඉපදුුණී වැදි මවක්ගේ කුසේ. දැම් බලන්න මේ සංසාරයේ තියෙන බිහිසුුණු බව පැවිද් දෙෙක් විදියට ගුණධරම පිරුවා. ිහිජීවිතේත් බදු හාමුදුරුව ගැනහිතහිතා ධර්මීහුරු කළා තරුණයෙක් විදියට. ඉතින් මියගියා මරනාසන්න මොහොතේ පවා තවන්ගේ නිකැලෑල් සීලයේ ගැන තමයි කල්පනා කළේ සුගතියේ ගියා, දෙවිවරුත් ගරු කලා, දිවිය සභාවේ හැමෝමත් ගරු කරගන හිටියා. දිවිය සභාවේ පැනවීම්මකුත් නෑ. අන්තිමට දිවිය සභාාවෙන්, දිවිය ලෝකෙෙන්, දෙවිවරු අතරින් චුත වෙනකොට උපන්නේ වැදි පව්ලක. බලන්න මේ සංසාරය ස්වභාවේ ඒ නිසා තමයි පින්වත්න බුදුරු මතක් කරන්නේ පින්වත් මහනිනි චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා දිවිය තල දෙකකටම නායකත්වය දෙන සක්දේවිඳුන්ගේ තනතුරටත් වඩා එකම සෝවාන්ඵලය ශ්‍රිෂ්ටයිී කියල්. එයාට සංසාරය අවධානමක්නෑ. එයාට සංසාරයේ ඉලක්්‍යයක් තියෙනවා මීක නිමවීම පිළිබඳ. නමුත් අද ගොඩක් දෙනෙකුට එහෙම ඉලක්කයක් හදාගන්න බෑ. ත් හොදට බලන්න මම මේ කියන කාරණය. වැදි පවුල කවපන්නේ. දැන් වැදි පුංචි දරුවේ. දැ මේ දරුවාගේ තාත්තගේ වැඩේ දඩයම. දඩයන් කරලා තමයි ජීවත්තෙන්. තවත් සා ගෑනු කෙනෙක්කින්වා පුංචි මැටිපි ලක්තියෙනවා මේ ගෙදර එච්චරයි. රැකියාව තමයි එදාවේල හම්බ කරගන්නේ සත්තුමල්ලා. තිම මේ ඩයන් කර කරා ඉන්නකොට දැම්මි පොඩි දරුවට අවුරුදු හතක් හිතර ඇති. වැඩිය කාටවත් කතා කරන්නේ. අම්ම කියනෙ කහන් නිත් නෑ. තාත්ත කියෙ කහ නිත් න දැ අත්තින්වා නිත සමට බේ දරුවවත් හෙමවෙන්න පුලුව. අම්ම කියනෙ කහන් නිත් නෑ තාත්ත කියෙ කහන්න ත් නෑ වැඩිය කතාාවක් බහකුත් නෑමයි කොල්ලගේ පොඩි දරුවේ අවුරුදු හතක් කටක් ඇති. ඉස්සිි කෙනෙක් කියන දෙයක් අහනිනේ ැන් බලන්න කිය එහෙම හිටියට පුදුමාකාර පැරණිපුන්නේ සංස්කාරය. දරුව එක්ගෙම මේ බාහිර හැසිරීමෙන් නං ඒ දරුවාගේ ජීවිතය පිළිබඳ ඒ දරුවාගේ හැඟීම් දැනීම් පිළිබඳ ඔබත් සංවේදීවෙන්නපා තීරණයක් ගන්නත් එපා. ඇකට හොඳම උදාහරණයක් මං මේ කියන්න. මේ කාරණාවල වැනි ධර්මකාරණක් තියනවා. ඉතින් මේ පොඩිදරවා දැන්ගිහෙම ඉන්නවා. අම්ම බැලුවමම් අපි කියන එකක් කහන්නෙත් නෑ. වටේ පිටේ මිනිසු කියන එකක් අහන්නෙත් නෑ කතා කරන්නෙත් නෑකාටව. දවසක් කම්මට කේන්තිගිය මේ පොඩියකා දරනඩුයි. කියන දෙයක් කහන්නේ නැති දරුවේ. කතාබහක් නැති දරුවේ අන්තිමටම මේ කොල්ලට අවරුදු දොළහක් විතර වනාට පස්සේ අම්ම එක දවසක් පොරොවක් අතට දුන්න. පොරොවක් අතට දීල කිව්වා උඹනම් මේ පැත්තෙෙන්න්න එපා. උඹ නිසා අපි කීයක් කතාන්දර මිනිසුන්ගෙන් ඇහුවද. උඹ කැලේට ගිහින් උඹත් අඩයන් කරගනම ඉදපන් මේ ගෙවල් පැත්තෙනං එන්න පාකිෝ. පොරොවක් අතට දීලකිව්වා අපිට ජීවත් එන්න පුළුවන් උඹ උඹේ වැඩක් බලාගනින් කියලා පොරොක් අතට දුන්න හම මේක් පොල්ලා පොඩි සරංකොටයක් ඇඳගත්ත පුංචි දරුවේ සාමාන්‍යෙන් අවරුත් දොළහක් දහතුනක් වෙන තරුණෙක් නව යවුන්විියට පත්වුණු තරුණෙක්. එතකොට මේ දරුවා අවුරුදු දාහතරක් විතර කියන්නේ මෝරලාගිය සරීරේ හුඟාක් වැඩුණු මුහුකුරාගිය මාන සිකත්වයක් තියෙන කෙනෙක් නෙබෙ. දැ මේ දරුවා පින්වත් කැලේට ගිය. කැලේට ගියාට පස්ස මේ කටහඬට පින්වත්නී සිංහයෝ පවා පසු බහිනවා කියන. හිමාලයේ විශාල දරුණු සත්තු ඉන්නවා. සිංහයොත් පසු බහිනවා කියනවා හිමමාලේ. එච්චරට මේ කොල්ල දර්ධනුව කියන. මොකෙක් කඩ සතේ කල්ල ගත්තට පස්සේ විලුම්බෙන් ගහල තමයි යොළුව පලන්න කියන. විළම්බෙන් ගහල ඔලුව පලන්න කියනවා. ඉගැනනි සත්තුත් පසු බහිනවා මේ තරුණය දැක්කම්. එක්්චරට ප්‍රතාපුවා. හඬ ඇහෙනකොට සිංහයෝ පසු බහිනව කියන්න එතකොට හිතාගන්න. පින්වත්නී හැබැයි ජීවිතයේ කවදාව තුන් ඇති වරදක්තේ නොදැන්. මේ ගම්මල මිනිස්සු අහල පහළ මිනිස්සු මේ කැලෑවෙෙන් යන්නෙත් නෑ. හේතුව තමයි කතාවක් බහක් නැති බයානක මනුස්සේෙක් මේ කැලෑවින්නෝ. පොරොවක් කරේතියාගත්ත මනුස්සයකි න්නවා. දන්න කෙනෙක්වත් කැලේ ආසන්නෙන් යන්න නෑ. හැබැයි මේ තරුණයගේ ජීවිත එක දෙයක් උන්නේ කවදාවත් වෙලා නෑ. ඒ තමයි. ස්ත්‍රීන් සමග අනවශ්‍ය සම්බන්ධතානය. සමහරවිට කැලෑවේ තරුණ ලස්සන දියනිවරු ගැහැනු ළමයිද්ද කිනවා. හැබැයි එහෙම කිසීම දහසක්නෑ. ඔබ දන්න ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතයත් එහෙම එකක් තිබුණක්. දැන් අංගුලිමාල මහරහතන් වහන්සේ සමහර වෙලාවට පින්වත්න්නේ. උන්හන්සේ අ ගිහිකාලේ විශාල මාලා ගහතකෙක් විදිට මනිස්සු මරාගෙනන්න කොට. විශාල මිනිස්සු ප්‍රමාණයක් කරියට කිසි හිතක් පපුුවක් නැති මිනිහෙක්විදයට මරලදානකොට පින්වත්නී ඇඟිල්ල කපලගන්නවා ලස්සන කාන්තාවන්ගේ ඇගිල්ල කපල ගන්නවා. හැබැයි වැරදි අදහසකින්ගේ කාන්තාවන් ගේෑඇග ඉස්පර්ස කරලනය කියනවා. මේ අගුලිමාල මහරහතන් වහසකි රිතය පිළිබඳ ධර්මකාරණාවල තියනවා. ඇඟිල්ල කපලගන්නවා. වැරදි අදහසකින් ඇඟ ස්පර්ස කරලනෑ කියන. හේතුවමකක්ද. පර පුරාපු ගුණ ධර්ම. පරණින් රැකගත් බ්‍ර්මචර්යා සීලයේ නිමිති පහල වෙනවා. දැ මේ තරුණයා මොකද කරන්නේ කවදාවත් ඇඟ ඉස් පර්ශ කරල නෑකී නො කාන්තාවක්ගේම හැඟීමක් නෑ කියන. දැන් අද මනිස්ුවින්නෝ හරියට එක්කො රාගෙන් පීඩා විදිනවා. එක්කො දේස පීඩා විිදිනවා. එක මෝහම් පීඩා විනිරු. ඒ පීඩා විඳ විඳ ඉන්නවා යිති. ඒවට ධර්මීතියන විකල්පයක් අන ගමනි කරනවා දැනෑ. සමහර වෙලාවට පින්වත්නිී රාගදේෙස මෝහෝලින් ඇවිලෙනකොට ධර්ම මාත්‍රයකින් නිවාගන්න පුළුවන්. නමුත් ඒකට මනුග්‍රහ පිණස දවල්වලට නිමීද බැඳිලයන්නේ. දැන් රාගේ අවස්සනකොට රාගේය ඇවිස්සෙන වෙලාවට ඒ ඇවිස්සෙන දේට මුදව් වෙන දේකට නිමී දියොමුුවෙන්. ඒවට ඕන තරං අන්තර්ජාලයේ පහසකන් සැලසිලා තියනවා. එතකොට රාගේ ගින්නෙන් පිච්චෙනකොට. ඒ විරාගේ තුළ නිවෙෙන පනිවිඩේ බුදු කෙනෙක්නේ මතු කරන්නේ. ධර්මය තුළින් විතරයිනී නිවිල යන්නේ. නමුත් මිනිසුන්ට එහි මුවමනාවක් තියන බවක් අපට පේන්න. ති එක දවසක් පින්වත්න මේ තරුණයක් කැලේට වෙලා ඉන්නකොට පුංචි අඩිපාරකින් හාමුදුරෝ කෙනෙක් පාත්‍රයකුත් අරගෙන වඩිනවා දැක්කා. තැ මේ හාදුරුවෝ පාත්‍රයකුත් අතේති ගෙන වඩිනවා දැක්කාම? මේ තරුණයගේ ඇඟ එක පාරම සීතල වෙලා ගිය. හාම් දුරගණෙ කවදාවත් දෙකලා නෑ. නමුත් අර සංසාරයේ පුරපු ගුණධර්මවලට. ඒ ගුණධර්මවල තියන ඒ ඒ චින්තනී තියෙන පුරුද්ධට ඒ ආපු බවගමනයයාපු ගුණධර්මවල ආරක්‍ෂා කර ගැනීමේ බලයට පින්වත්න පැවිදි ස්වරූපයක් දකිනකොට ඇඟ සිජතල වෙලා ගියා. කතාවක් බහක් නෑනනි වැඩිය. මේ හාන්දුුරුල් ලඟට ගියාම මේ සාමීන් වහන්සේ පාතරයේ දික්කරා. පාතරම දික්කරාම දැ මේ තරුණය දන්නවද ධානී ගැනම කුද දන්නොද දන්නේනෑ. මේ සාමින්න් වහන්සේල්ලා පින්ඩ පාතිය වඩනව දන්නේනම කුද දන්නේනෑ පාත්‍රයේ දික්කරාම පින්වත්නී පොරොව බිමතිබ්බා. පොරොව බිමතියලා උන්වහන්සගේ පාත්‍රය අතරගත්තා. පාත්තරය අතට අරගන ඒහෙම දුවගන ගියා පලන්න සංසාරපුරුදු දුවගෙන ගියා තමන් ඉන්න ගල්ගුහාාවට. තමන් ඉන්න ගල්ගුහාාවට දුවගන ගිහින් ගල්ගුහාාවේ තිබුණා දඩමස් ඒ මස්සවලට මී පැනිදාලා පදන් කරලා තිබුණා. පාත්තරයටට තමන්ට ආහාරයට ගන්න තියාගනිහිටපු මී පැනිදාපු දඩමස් පිපූජා කරලා පාත්තරයට දාලා අර හාමුදුරුවල්ලඟට ඇවිල්ලා. එහෙම හාමුදුරු ඉස්සරහ ධනගහලා මී වැදි තරුණයා උන්නහන්සේට දඩමස්පිදවා. තැම වැදි තරුණයකුට වෙනමුණුවත්තිය නොද දෙෙන්. මොකුත් නෑ. අනිකයා ධානය ගැන හරිට දන්න නොද දන්නේ නෑ සංසාර පුරුද්ධ මතු වුණ පාත්තරයේ දික්කරනුකොට දිව්වේ ගල්ගුහාාවට. දුවගන ගිහින් දඩමස් මී පැනිිත් එක්ක දාලා ගිනල්ල උන්වහන්සේට පූජා කරලා උන්වහන්සේ ඉස්සරා වාඩි වුණා. එහෙම වාඩිවෙනකුට උණහන්සේ ඇහුවා මේ පව්වැඩ නතර කරන්න බැරිද. එච්චරයි උන්හන්සේ ඇහවේ. මොකක්ද පිනවත්න උණහන්සේ විමසන්නේ. මේ පව්වැඩ නතර කරන්න බැරිද. එතකොට මේ තරුණයා කතා කරන්නේ වෙලා තමයි යහු කතා කරන්නේ. ඒ වෙලාවේ ඔහු විමසනවා මොනවදම පව් වැඩකය. එතුොරට පවගැනමයාට දන්නේ නෑ. දැ බුද්ධසාාසනයේ ගුණධර්ම පිරවා, ඒ ගුණධර්ම පුරාගන ආපුයේ බලවත් පුුණනිි සංස්කාර ඒගේ මුනිවරේක් මොුණගෙහුණුත් මතු කරන්න ඇත්තන් ඒවා නිකාමයට ගියාවක් විතරයි. දැන් අපිට වනත් බුදුවරු කීදෙනෙක් මුණ ගැයි ලඇද්ද. බුදුවරු කීදෙනෙකට දන් පුද ලැද්ද පනවත්ම. බුද්ධසාාසන කීක එකීක නම් පින්වත්න ඒ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෝ වෙලා බුද්ධසාසනය ඉස්රහවන් වහන්සේ ඉදිරියේ වැඳවැටින්ට ඇත්ද. එහෙම කරගත්ත බලවත් පින්ටී නො හැබැයි ඒවා මතු වෙන්නේ අර ගුණධර්ම දියුණු කරන ගුණධර්ම පිළිබඳ දන්න මුනිවරය ඉදිරිය විතරයි. තැන් මේ කාලේ එකයි අපි කියන්නේ මගැහැරගන්නේ පා කියල්. ඔකද මේ කාලේ ගුණධර්ම මතුකර ගන්න තියනෙ ඉතා දුරල භවස්ථාව. තැන් අපි ගොඩක් දෙෙනකුට ගුණධර්ම රකින්න කියල කියද්දී. දැන් සමහට අපි භාවනාවක් හහිම කරන්න කියද කියන අනි හාන්දුරුවනය අපිට පින වාදී ඇති අපිටොවා වැඩෙන්නෑ කියලා. පින ගැන පින්නත්ි ඔබ මොනවාද දන්නේ. පින් කිරීම ගැන ඔබ මොනවද දන්නේ. පින වැඩෙන විදි ඔබ මොනවාද දන්නේ. ඔබ මොකුත් දන්නේ නෑ. පින්වත්නී යටටගියා වූ බලවත් පින් කොච්චර ඇද්ද. මුල හොයන්ඩත් බැරුව කොබ්භාකෝටි නපං්ඥාඇති කියරයි බුදුර ජනස මතක් කරන්න. මුල හොයන්නත් බැරුව ඉපදීපද ආපු ගමනක් නම් තියෙන්නේ. මුල හොයන්ත් බැරුව ආපු ගමනීදී කොච්චර නම් පින්වත්නි පින් කරල ඇද්ද. ඒ නිසා පින්වත්නී ඒ කතාවනම් කියන්නෙ එපා වීරිය කරන්නිය කරන්න. මේ රුණයාට අරහාම දුරඇහව එක දෙයයිමකක්ද. මේ පව් වැඩ නතර කරන්න බැරි. එතකොට ඔහු ඔහු විමස්වාමකක්ද. මොනවද පව් වැඩ කියන්න එක. එතකොට උන්හන්සේ එතන නුගගහක් තිබිලා තියනවා. ඒ නුගගහළඟ පින්වත්නී වාඩි වෙලා උන්න්නහන්සේ වැඩඉඳලා මේ වැදි තරුණයාට එකින් එක එකින් එක සිල්පදගැන කියනවා. සිල්පද පලවිනි සිල්පදේ කියනකොට වැද ගත්තා පුරුද්ධට. බ්‍රක්්මචරිියාව ගැන කාමය පිළිබඳ අවධහරණය කරලා කාමින්න් බෙන්බීමේ විපාකය ගැන කියද්ද. කාමීන් බෙන්වීමෙන් ලැබෙන් සංසාරි කාණ සංසකියද්දී පින්වත්නී තුංගෙන සිල්පදය කියනකොට සෝවාන්වෙලා තියන. සංසාරයේ පුරපු ගුණධර්මවල විශ්මිත බලය බලන්න. තුන්වෙනි සිික්ෂාපදය සිහිකරද්දී තමයි පින්වත්ී ඒම වාඩිවෙච්ච තැනම මේ වැද්දා සෝතා පන්න වනේ. ඒ නිසා පින්වත්නී ධර්මය හුරු කරන එක උදව්වේ. ඒ උදව්ව මොනවෙලාවේ මොනවිදියට කොහොම ලැබෙනවාදකල් අපිට හරියට අදහසක් හදාගන්න බෑ. මොනවිදියට ලැබයිද කියලා අපට හිතන්න බෑ. හැබැයි ඒ ගුණධර්මවල තමයි පින්වත්නී අපට රැකවරණයක් තියනෙ. ඒෙම නැත්නම් පිවත්න අපට කිසිම දවසක රැකවරණයක් නෑ. ඒ වගේම තමයි ගුණධර්ම මතනං ජීවිතය සුරක්ෂිත භාවය රැකවරණය හැදෙන්නේ. ඒ ගුණධර්මවලට පිරිහෙන්න දෙන්න එප. පිරිහෙන්න තියෙන් අවස්ථාවඕන තරන්තිය. දෙැ අතීතය රජවරු හිටියා එකන රජකම ගියත් රජකම අහිමි වනත් පින්වත්නී රජකම තමන්ටව නොලැබී ගියත්ේ ැන රජකම තමන්ගේින් බැහැර වුනත් පින්වත්න සීලයේ පලුදු කරගත්ති නෑ. එහෙම රජවුරු තමයි බුද්ධ සහසනදියවුණු කළේ. සමහර රජවරු ඉඳල තියෙනවා බුදුගුණ කියද්දී පින්වත්නී එලි වෙනකං වැඳගෙන හිටගෙන බුදුගුණ හලති නොඔේ ස අදධාතිස්ස රජුරුවගේ ජවුර. සමාහර වෙලාවට හිටගන එල්ලි වෙනකං වෙන වේසයක් මවාගෙන ගිහින් දරමය හලාතිය. බණ ඉවරුුණාට පස්සෙේකි මතක් කරලා තියෙනවා මේ බුද්ධසාාසනහිට පු සංඝයාටම කියල තියෙනවා. ස්වාමීනී මේ බුද්ධසාසනයට මංමී රාජ්‍ය පූජා කරනවා කියලා.ම රාජ්‍ය බුද්ධසාසනයට පුදලති නො මේ ලංකාව. මේ ලංකාව එක වතාවත් නෙමී පින්වත්නි විශාලවාර ප්‍රමාණයක් බුද්ධසාසනයට තමයි පූජා වෙලා තියෙන්න්නේ. ඒක මිනිසුත්තේරුම් ගණ්ඩෝන. හාන්දුරල්ලත්තේ රුන්ගන්න ඕන පාලකයොත්තේ රුංගන්නඕන්. මේ බුද්ධ සාාසනයෙන් තමයි ලංකාව පෝෂණී වුණේ. පන්නත්නී ඒ ගුණධරම කඩා වැටුනොත් රජෙකුටවත් රැකවරණයක් නෑ කියල් අතීතේ දැනගෙන හිටිය. එකම රැකවරණේ ධර්මීය තුළ තියෙන්න්නේි කියලා දැනගෙන හිටිය. ඒ දැනගෙන හිටපු නිසා තමයි පින්වත්න සමහර රජවරූ රාජ්‍යාහිමි වුනත් තමන්ගේ සීලේ කැලැල් කර ගත්තේ නැත්තේ. රාජ්‍යහිමිවුුණ. මං ඔබට ලස්සන සිද්ධියක් කියන්න. පින්වත්න එක හාදුුරෝකෙනෙ කිටිය ගතපච්ඡාගත වත කියල එකක් තියෙනවා ඒ වත තමයි පුරාගෙන හිටියේ. එතකොට ඒ ගත පච්චාගත වත කිය කියන්නේ පින්වත්න පි්ඩපාති ඩිනොකොටත් එක ම අරමුණකින් වඩි. ධනී පිළිගන්නකොටත් ඒ අරමුණ වෙනස් කරගන්න නෑ. ආය ආරාමිට වඩිනකොටත් අරමුණ වෙනස් කරගන්න නෑ එකම අරමුණකින් භාවනාවෙන් තමයි පිණ්ඩ පාති වඩින්. ඔලුූ උත්සල කාත්තෙක්වත් බල කතාභා කරන්නේ හිනාවෙන්නේ මොකුත් නෑ. එතකොට මිනිස්සු සද්ධාවන් ධන් පුදනවා ආය කිසි භජනයක් නෑ. ඉතින් එහෙම ගතපච්චාගත වත පුරාගණ එක හාන්දුුරුව කෙනෙක් වැඩ හිටිය. ඒ කාලේ අවුරදු විසිදාහා යාවිෂ. විසිදාහා කාවිෂ තියෙන කාලෙක මේ ගුණධර්ම පුරාගනීටියය හාන්දුුරෝ මිය ගියා. උන්නහන්සේ අපුවත් වුණා. උන්න්නහන්සේ අපුවත්වෙලා පින්නත්න දෙවරු අතර උපන කොහමත් ගුණධර්ම රැකොත් සුගතියක යනවා මයි. ඒක ස්තීරව වෙන දෙයක්. ගුණධර්මවල රැකවරණී ඉච්චරයි. ඒ රැකවරණට සුගතිය යනු. මරණ ඉස්සරහා ඇැතිගන්න බයවෙන්න ලොමු ෙැහැගන්නව ගන්න මොකාක්වත් ේතුක් නෑ. සුගතිය යනෝ. ඉතින් මේ හාන්දරෝමකද කරන්නේ දෙවිවරු අතර උපන්නා. කාහලයක් දිවිය තලයේ වැඩහිටිය. දෙවිවරු අතරින් චුතවෙලා පින්වත්නී බරණැස් රජ්ජුරුවෝන්ගේ අග මිහිසියගේ කුසේ උපන්නා. ඒ වෙනකොට බුද්ධ සාසනයක් නෑ. පුන් සද මනල බැහැලගිහින්. තැනින් තැන තැනින් තැන අඳුරු පහන් බැල්වෙනවා. ඒ පහනකින් පුන් සඳමණඩලේ ආලෝකය කිසීම දවසක ලැබෙන්නේ නෑ. මේ සඳපායා ඇති සුන්දරයාමයේ සඳයලියේ පහස විඳින්න පින්වත්න. මේ සඳමණඩල බැසගියොත් ඒේකයානිි මංක්‍යනමි බුදුරජාණාස ජීවමාන වැඩහිටි නැති වුණත් වඋනාසසික ධර්මය තියෙනවා. ධර්මීෙන් බලලා ගුණධර්ම හදාගන්න. ධර්මීම් බලල පින්වත්නී රැක ධර්මී පිහිට හදාගන්න. ධර්මී පිළිසරණ හදාගන්න. ඒ පිළිසරණ හදාගන්න අල්ප මාත්‍රයකවත් අද බාධාවක් නෑ. බාධාවක් නැති එකේ ගුණධර්ම මත ජීවමානවෙන්න බලන්න. පස්සේ මේ ගුණධර්ම රැකගන හිටය මේ හාමුදුරුවෝ දෙවිවරු අතර උපන්නා දෙවිය තලින් එහහිම චුතවෙල කොහෙද උ පන්න. බරණැස රජුරුවන්ගේ අග මිහිසිියගේ කුසේ උපන්නා. තිමේ ගුණධර්ම රැකගන දැම්මි පුංචි දරුව ඉන්නවා. හන්තිමටම බරණැස් රජුරෝ මිය ගිය. බරණැස් රජ්ජුරෝ මියගියාම මේ තරුණ කුමරාට රජකම ලැවෙනෝ. රජකම ලැබනත් පින්වත්න මාසිං සති දෙකක් උඩුමහල් තලේ සිිල් සමාදං වෙතියෙන. මේවිදියට සමහර වෙලාවට රජ්ජුරුව එක දිගට මාස දෙකක් විතර ගුණධර්ම රකිනු. එතකොට රාජ්‍යත්වයේ පිළිබඳවක් බලන්න වෙලාක්නෑ රජරුවන්. ඇ රජර මුල් තැදෙන්නේ ගුණ ධර්මවල්ට. හැබැයි රජරෝ බොහොම දක්ස රජ. රජජුරුව තමන්ගේ හිතවත් රාජ්‍යත්වය පාලනය පිළිබඳ හවදිකමක් තියෙන කරගන්න පුළුවන් ඇමතිවරයකට රජක බාරදිීල තයි රජර ග ධම පුරන්. ක රජුරෝ බොම දක්ස කෙනෙක්. රජුරුවෝ රාජ්‍යත්වය පිරිහෙන්න දෙන්නෙත් නෑ. හැබැයි රජුරෝ උඩු මහල් තලයෙන් පහලට බහින්නේි නෑ. උඩුමහල් තලේටම දානෙටික ගිහින් දෙනවා. උඩුමහල් තලීඉදර දානිටික වලඳලා රජ්ජුරුවෝ ගුණ ධර්මරක්කිනවා. දැ මේ සුන්දර රජ්ජුරෝ ගුණධර්ම රැකගෙනඉන්නකොට දවසක් අගම මෙහෙසිය බැලුවවා රජුරුව පේදනෑන්. එක ඇමතිවරයෙක් ළඟට ගිහින් ඇහුවා මේ රජ්ජුරුව නෑනෙමේ දවස්ස. ඉරිවසැර රජකම භාරගනින් ඇමතිවරයාගින් අහන්න කිව්වා. ගිය ළඟට ගිහින් ඇහුවා කොහෙද රජ්ජුරු කේවෙලාවක අනේ බිසවුන් අහන්ස, රජ්ජුරුවෝ ඉහළ මාලයේ ගුණධර්ම රකිනවා. රජ්ජුරෝ ඉහළ මාලයේ සීලයේ දෙවුණු කරනවා ආ හැබෑද. එතකොඩ මේ රාජකාම් කරන්නේ කවද් කෙ. මේ රජ්‍යත්වය බලන්නන්නේ වැඩ ලන්න කෞදදු කෙල වේ වෙලාවකවානේ දේවයන් වහස මට තමයි රජකම භාරදීලතිය. මේ දවස්සල් රජකම් කරන්නේ රජ්ජුරුව වෙනුවට මේ මාලිගාවේ කටයුතු කරන්නේ රටේ කටයුතු කරන්නේ මම කිවා හැබෑදකෝ. එහෙමනං මමත් අයිතී ඔහේට කිවා. ඔබනං රජ්ජුරුවෝ මමත් අයිතී ඔබට තමයිකිව.ඒ නිසා මාවත් පිළිගන්න කිව්. ඔය රජා ගුණධර්ම පුරපුවාවිකිවවා මාවත් පිළිගන්නක වේ වෙලාව මේ රජකම භාරගත් ඇමැතිවරයක් කිව්වා අනේදේවයන් වහන්සේ හිමනං කරන්න බෑ. රජතුමා මට ටික කාලයකට තමයි රජකම භාරදුන්නේ. ටිකකාලයකට මට රජකම බාරදුන්නේ ඉනිසා මටන මටනම් ඔබහන්සේ ඔය කියන කැමැත්තට්‍ර එකඟ වෙන්න බෑ බිවුන්හන්සන සමාවෙන්න්නකිවෝ. ති මේ විදියටට කිය අද්දික අදි මේ බිසවකිව්වා. මම අයිති ඔබට තමයි ඒ නිසා අදඉඳලා මගේ කටයුතු ඔබ කරන්න වුන් කෙල. තුන්වෙනි වතාව කියනකොට මේ බිසවට කේන්තිගිය. මෙ දේවිය කේන්ති අරගෙනකිව්වා, ඕනනම් උබව රජකමින් පහ කරන්නක් මට පුළුවන්. ඕනනං ඔය ඇමති පට්ටමින් පහ කරන්නත් පුළුවන්. මට ඕනනං උබේ හිසගහල බාන්නක් පුළුවන්. උඹ දැම්මි රජකම කොරගෙන හිටියට මට ඕනනම් බොරු චෝදනාවක් කරලා, රජ්ජුරුවෝ ආයෙත් සීලයෙන් නැගී ඉඳලා රජකමටආාවට පස්සේ මට ඕන නම් බොරු කතාවක් ගොතල උඹේ බිස ගහලදාන්න පුළුවන් කිව. උඹ මගේ කැමැත්තට කැමැතිවයෙන් කිව. ඉතින් මේ විදියට බලකරගරා කියද්දී. රජ්ජුරෝ ඉහලමාලයේ සීලයේ දියුණු කරද්දී. මේ ඇමැතිවරයා තාවකාලිකවෝ රජකංකරනා අතරේ. බිසවත් එෙක් කානමශ්‍ය සම්බන්ධතා හදාගත්තා. ටික කාලයක් ගිය. දැ බිසවත් එක්ක සම්බන්ධයක් තියෙනවා මේ ඇමතිවරයක්. ඒ අතර රජ මක් කල දැන්ගිඉතිං දෙන්න හොඳට ඉනා වෙලා කාල බේල බොම නිදහස ඉන්නවා. ති මේ රජුරුව අඩ සීලයේ දෙවුණු කරන කාලේ අවසා වුණ. අවසානෙලා රජ්ජුරුව පහල මාලයට වැඩම කලා. පහල මාලයට බැස් සහම රජ්ජුරුවන්ට මේ කාරණය ආරංච වනා. මේ පනිවිඩේ රජ්ජුරුවන්ගේ කනේ තිබුණා එක ඇමැතිවරේ කැවිල්. මෙන්න මේ විදියට රජකම විතරක් නිමයි බිසවගේ වගකීමත් භාරගනින්නේ බිසවුන්වහන්සේ කනවශ්‍ය සම්බන්ධතාවයක් මේ ඇමතිවරයා තියෙනවාගේ ඔබ වහන්සේ කෝකටත් හොවෙල බලන්න කිව්වා. ඉති රජ්ජුරුවන්ට මේ ගැන කලකිරීමක් ඇතිවුණ. කලකිරීමක් ඇතිවෙලලා රජුරු හොයල බැලවා. මිනිසුන්ගේ පෘථවේදීකමක් නැති හැසිරීම පිළිබඳ රජ්ජුරෝ කලකිරුණා. කලකිරලා රජ්ජුරු හෝ මේ ඇමතිවරයා තනතුරෙන් පහ කරලා ඇරිය. බිසවත් අග්‍රමහේසිකාවගේ අග්‍රමහේසිකාවගේ කටයුතුවලින් බැහැර කරලා පිටමන් කළ. මේ අකෘතඥ ඇමතිවරයා ළඟහිටපු රාජ්‍යයකට ගිහින් සේවේ කර. ැම් බැලිහිවරකන් කරනවා වැඩටික කරනවා. අර රජ්ජුරුව තරන් සලකන්නත් නෑ. දැම් මේ වෙනත් රාජ්‍යයක රජ කෙනෙ. තිමේ වෙනත් රාජික රජුරුවන්ට එක දවසක් කි්වා දැම් මේ වරධාන බලාපොරොත්වයන් සමහරවිට මේවා කියනවා ඇත්ත. එක දවසක් කිව්වා රජතුමනී මම කතාවක් කියන්නාව කිව් මොකක්ද කියල හෙවා. රජතුමනී පිලාව නැති මීවා දෙයක් නම් තියනවා. ඔබවහන්සේ කන්න කැමැති නම් ඔන්න හොඳ තැනක්කිවා. හිටපස්ම රජරූගගේ උඹ මාත්ත්‍යක විහිළු කරනවාද. මොකක්දමි පිලවුනැති මීවාදයක් ගැනකා කරන්න. රජතුමනී එහා පැත්ති රාජජී රජතුමාට රට ගැන හැගීමක් නෑ. රාජ්‍යත්තය ගැන වූමනාවක් නෑ. ඔබතුමාට බොහෝම ලේසියෙන් රටල්ලන්න පුළුවන්. ඒක ගොඩක් අමාරු වැඩක් නෙමි ඔබතුමා ගිහින් හෙමීට රටල්ලන්න කිවවා. ආය බෑැද කියෙති රජ පුරුසය යව්ව චරපුරුසය යවල හොයල බැලුව කතාව ඇත්තද කිය. මේ පිරිස ගිහින් හොයල බල කිව් ඇත්ත කතාව. රජ්ජුරුවෝ රට ගැනට වඩා ගුණ ධර්මුවලට තැනදන්න. ඒ නිසා ඉතාමික්මනින් රටල්ලන්න පුළුවන්. ද ඒ නිසා රජුරුවන්ට හොඳමදේ තමයි යුද්ධ කරන්නත් නැතුව පනිවිඩයක් යවනික අහවල් නියම්ගම අපිට අවශ්‍යයි, මගේ රාජ්‍යයට අවශ්‍යයි, එහෙම නැතිවුණුත් යුද්ධ කරනවා කියලා පනිවිඩයක් යවෝ දැ මේ ගළගේ අදහස තියෙන්නේ ඒ කොට සල්ලගෙන එතන ඉඳලා රාජ්‍යාක්‍රමණය කරන්න. අහවල් නියම්ගම මට දෙන්න ඕන එහෙම නැතිවුුණොත් එහෙම යුද්ධ කරනවා කියලා රජ්ජුරුවන්ට පනිිවිඩයක් යැව් අස්වේගේ පිටේ මනුස්සෙක් අති. රජුරෝන්ට කිිහින්දුර. රජුරු කතාහා දෙකක් නෑ. ඒ ගම පාවලදුන්න. කෙනෙකුඩ හිතෙන් පුලො මේ නිවට නියාලු රජෙක් කියලා. ඒ සාමාන්‍ය ලෝකයේ හිතන විදියන ද මේ පනිිවිඩේ ගයාාන්ට පස්සෙ බැලුව බලලා රජ්ජුරු කතා දෙකක් නැතු රාජ්‍යදුන්. හැබැයි රජ්ජුරු එහෙම කලාට මේ ඇමතිවරුව එකට කැමති නෑ. ඇමැතිවරුන්ට හිතනා අනේ අපි මීදිහා නිකාම බලාගෙනන්නේ කිසි තේරුමක් නෑ. රජජරුවන් ගකව රජතු නී. අපිමි කරපු වැඩේ නං ඉච්චර හොඳ වැඩක් නෙමි. ඔහොම ගියොත් රාජ්‍යම ඔබ වහන්සේට අහිමි වෙනවා අබලාගෙන ඉද්දී අපි යුද්ධ කරමුකිවා. රජ්ජුරුව කැමතිනෑ යුද්ධ කරන්න. රජ්ජුරෝ සීලේට ගුණධරමෝලට තැන දෙෙන කෙනෙක්. රජ්ජුරුව කැමතිනෑ මිනිස් සුඝාතනය කරන්න. අන්තිමටම රජ්ජරෝමකද කරන්නේ ඇමතිවරුත් එක කතා බා කරලා. ඒ ගම අල්ලගෙන ඉන්න ඒ නිය ඒ වෙනකොටත් ග්‍රහණය කරගෙන හිටිය රජ්ජුරෝ සහිතව අනිත් පිරිස ජීවක් ග්‍රහණින් අල්ලගන්න උපායක් යෙදවා. තිනෙන ඔක්කෝම් සැලසුම් කළ දැන් ජුරු පණිවිඩයක්ැකිව්වා කිසිේ හේතුවක් නිසා ගාතනය කරන්න එපායිකම කෙනෙක්වත්. මේ විදියට ඉතින් පිරිස ගියා ඉතින් හොඳට පන්දන්හිෙම පත්තු කරගන. ආයුදත් අරගන බොහෝම පරිස්සමටි කිහින් මුළු ගමමය වටකරලායිඉවර වෙලා. එක පාරම පන්දම් පත්තු කරලා ගමට කඩාපැන්න. කිසීම කෙනෙකුට හානියක් ්‍රොවන විදිහයට ජීවග්‍රහයි නල්ලගත්ත. අල්ලගන ගිහින් හිරළ. හිර කරලා පස්සේ රජ්ජුරූමී හැමෝටම සමාවදීලා පිටත් කරන එරිය. තිං රජජුරෝන්ඩ මේ රාජ්‍යත්වයේ ගැන විශේෂ හැඟී මක්තිවුන්නේ. පස්සේ. මේ තමන් අත්දකින දේවල්ම තමන් කමටහනක් කරගන පසේ බුද්ධත්වයෙන් පිරිනිවම් පාලතින එක දිග කතාව. දැම් මට කියන්න ඕනකම තිබුණේ. එකනෙත් තමන්ට ඇත්තටම සාධහරණ හේතු තියෙනවා. ඒ සාධහරණ හේතු තිබනත් පින්වත්නී සීලය කැලැල් කරගෙන නෑ. ගුණධර්මවල්ට කඩාාවටෙන් දුන්නේ නෑ. ගුණධර්ම සුරක්ෂිත කරගන්න දක්ස වන. පිරිහ ඕන තරං අවස්ථාව තිබුණ. හැබැයි පින්වක්නී පිරිහුණී නෑ. නමුත්විකල්ප දැන් අපිට අපිට එන්න අදහස්ස තමයි අපි හැමවෙලාවකම විකල්පයකට යන්න ලෑස් තිනෑ. දැන් ලංකාව වුනත් ගත්හම අපට තේරෙනෝ දවසකට විශාල ගක්්ෂා කිරීම් ප්‍රමාණයක් සිද්ධ වෙන. එතකොට දැන්කෙනෙ කියන්න පුළුවන් නෑගුල්ලන්ට සාධාරණ කතක්තියනවා කියන්න හහාමු දුරුවණී කිය. සමහරායි කියනවා මේ බාලවයස්කාරියකට පිහිටිය ගැබක් කියලා. සමහරායි කියනවා එක සාධහරණී කරණය කරන්න නැ මේ ගැබ පිහිටලා තියෙන්නේ ස්ත්‍රීදූෂණයකි. එක්කො මේ ගැබ පිහිටලතින් සුදුසුකාලී නමි. එක්කො මේ ගැබේතියන ප්‍රශ්න සමහර්ථි කෙනෙ කියන්න පුළුවන් ගැබා අංගවි කළ. එතවට කෙලින් මෝය කතාවක් නිසා ගප්සාාවට යොමුුවනවා. ඇැබයි ගපසාාවට යොමු නොවී විකල්පයක් ගවේශනය කරන්න බැරිැයි. ඇතරම රාජතාන්ත්‍රක වඋනත් නෛදික විකල්ප සකස්වෙන් ඕන තමයි. නමුත් පින්වත්නී දැන් උදාහරණයක් විදියට දැන් ගැබ විනාස කරන්න හේතුවෙන කාරණයක් තමයි ප්‍රධානකාරණයක් උදාහරණයක් විදිට ගැබ අංගවි කලයි කියමු. එතොට ගැබ අංගවි කයි කියලා හොයාගත්තේ මේ තාක්ෂණි. සමහර වෙලාවට ඒ තාක්ෂණයේ කියනවා සම්පූර්ණ අනි පැතැහැර අවස්ථාතියන. නමුත් ඒමෝතයේ අම්මාගේ කුස වදකාගාරයක් වීම ගැන කාටවත්වේෙන් ඇදවුණු ෝකට කොහොමත් පේද. ඒගොල්ලන්ට දරු ගැබක් කියන්නේ නිකම් මස්ස දැල්ලක් විතරයි. පුංචි මස්කුට්ටියක් විතරයි ගැබ කියල කියෙන. නමුත් අපි ධර්මීන් ගලපල බාලන කොට මෙලෝය ජීවත්වෙන් අවස්ථාවක්තියන මනුෂ්‍යත්තයේ දුර්ලබ බව තේරුම් ගත්ත බුද්ධ ශ්‍රාවකය විදිහයට ඒ අවස්ථාව ලබාදීම මානවයිතිවාසිකමක්. බුද්ධසාසනීට අනුව පින්වත් නීහෙමයි. දැන් සහරවෙලාට බුදුරජාණන් වහන්සගේ ධර්මීම් බැලුවහම දැන් ස්ත්‍රීදූෂණයකින් ගැබක් පිහිටියානං. ඉස්ත්‍රීදෝෂනයට විකල්ප නොයොදා, ගැබවිනාස කිරීම පින්වත් නී. වරදක් කරපු කෙනෙක් එක පැත්තකෙද්දී. ඒ වරදට තවත් කෙනෙක් ගෙන් පලිගන්නවා වගේ වැඩක් නෙමෙයිද. ඒවට රාජතාන්ත්‍රයකව හරි විකල්ප යෝජනාවෙන් ඕන එක ඇත්ත නමුත් පින්මත්නී ඔබනං ගැබක් විනාස කර ලකුසල් කරගන්නපා සමහර වෙලාවට අදනං හරීලේසිී දරු ගැබක් විනාස කරන එක. පුංචි මේ පොඩි බෙත් පෙත්තක් මංහිතානම පුතු කෑල්ලක්වගේ පුචි බෙත් පෙත්තකින් ගැ විනාසරන්න පුළුව. වද්‍යවරුත් ලොකු පංකමක්කරාවගගේ අදික පිහෙදාගන්න. අම්මත් අනී දැන්හරිමි සමාජය අප කීරතයෙන්මි දහසුනා කියලා පැත්තකට වෙනවා. නමුත් දන්නේෙමනෑ දෙදනාම කරගත්ත සංසාරික අනතුර මොන්න තරම්බිහිසුුණුද කියල්. පින්වත්නී දැම්මි රජ්ජුරුව කරපු වැඩේ දයා හොඳට බලන්න රජ්ජුරුවන්ට තමන්ගේ රාජ්‍යත්වෙන් කොටසක් අහිමි වෙද්දී පවා රජ්ජරෝක් අකමැත්ති තමන් ප්‍රාණගාතය කරන්න. ැ හෙ කිය ජරු එක පැත්තකවෙන් නිට්න. ඇමතිවරු සමග කතා කරලා ජීවග්‍රහයිෙන් ඔවන් අල්ලගෙන ඔුන්ට කරුණු තේරුම් කරලා ඔවුන් නිදහස් කරලා අරින්නේ කිසිම දවසක තමන් ග රාජ්‍යත්වය අල්ල අන්නේ නැති පිරිසක් විදියට ඔවුන් පිටත් කරලා අරිනවා. ඒ මොනතරං ඉතා සාධහරනද. ඒ නිසා පින්වත් ධරමීෙන් ගලප ගලපා බලන්. ධරමීෙන් ගලප ගලපා බලලා. මොන්නම හේතුවක් නිසාවත් තමන්ගේ සීලයේ කැලැල් කරගන්නපා. ස්තමන්ගේ සීලයේ දෝෂනය කරගන්න එපා. ඒ ගුණධරම දෝෂනයේ වනොත් පින්වත්න බලාග නිද්ධී පුද්ගලයක් පිරිහෙන. එනිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධසාසනී සැබෑ ස්්‍රාවකේක් විදියට බුද්ධසාාසනයේ දායාද වෙන්න බලන්න. සැබෑ ස්්‍රාවකේෙක් විදියට දා අයාද වනාට පස්සෙ පින්වත්නී තියෙන අභිමානයේ තමයි. එයාම් මරනාසන්න මොහොත එෙත් සිහි මුලාවෙන්නේ නෑ. එතනින් පස්සිත්යාඒ කාන්තවසයෙන් සුගතේ යනෝ. නැම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව බැලුවට පස්සේ. කාලේ වැලි තලාවෙන් යටනවෙලා මරණයත් එක්කම මේ ගතවන ජීවිතය ගුණධර්ම රකින්නන් කියලා වීරිය කර කර ඉන්නකොට ඒ කාලේ පින්වත්නි බලාගනිද්දී යට යනෝ. වැලිතලාවෙෙන් වැහිල යනවා වගේ එහක යටයන. ඒ නිසාම වෙලාවේ ගුණධර්මවලට අවස්ථාවක් දෙෙන්. ඒ ගුණධර්ම තුළ සුරක්ෂිත වෙන්න අප්‍ර මාන වූ වීරයක් කදාගන්න දක්සවෙෙන්. බුදුරජාණන් වහන්සිගේ බුද්ධස්්‍රාවකයෝ කියල කියන්නේ හැම වෙලාවකම ආත්මාර්ථය පිණිස වැඩපිළිවෙලක් කදාගන්න ශ්‍රාවකයන්න. ඒ ආත්මාර්ථයේ සුරක්ෂිත කර ගැනීම පිණිස ඔබත් අප්‍රමාදීව ගුණධර්ම පුරන්න කියලයි. .